මාධ්‍ය හමුවකදී අරගලයට සම්බන්ධ පිරිසක් කියනවා ඔබ වහන්සේ අරගල භූමියේ හිටියේ නමුත් ඔබ වහන්සේ අරගල භූමියේ ඇතිවෙච්ච සම්මුතියින් බිඳලා ඔබ වහන්සේ පන්සලක් කටවගෙන ඉඳලා එතනින් පැනලා ගියයි කියලා අරගලේ සම්මුති බින්ද තමයි ඉස්සරහටත් බින්දනවා තමයි මොකද निराගමික විදිහට රටේ සංස්කෘතිය විනාශ වෙන විදිහට අරගලේ සම්මුතියට අපි වැඳුන්නේ අභ්‍යන්තරයේ ලහිරු වීරසය කරලා ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙම භික්ෂුන් වහන්සේලා පෙරටුගාමි සමාජවාදී පක්ෂ JVP එකේ හිටපු භික්ෂුන් වහන්සේලා කිව්ව බුදුදහමට තියෙන ප්‍රමුඛ ස්ථාන අයින් කරන්න ඕනේ විශේෂයෙන් නුවන් බබුගේ භික්ෂුවක් විතර මං ඒකට එකඟ නැහැ ඉතින් එතකොට සම්මුති බින්දනවා තමයි ඒ වගේම තමයි තනත උඩුවෙර ගෙදර කියන මට හරි බයයි දැන් මෙහෙම ඉන්නේ කියලා ඇත්ත 70%කට වඩා සිංහල බෞද්ධ මිනිස්සු ඉන්න ජන සමාජයක ඒ බෞද්ධ සංස්කෘතියට පහර ගහනකොට අපි කියනවා බය වෙන්න ඕනි තමයි අන්නේ බය තරිඳු උඩුවර ගෙදර ඇතුළු ඔය අරගලෙන් පිහිට පතන්න ආපු කල්ලිය ඒ බය තියාගෙන ඉන්න එක හොඳයි කියන එක තමයි මගේ මතේ ඔබ වහන්සේ අරගල භූමියේ පන්සලක් හදාගෙන හිටියයි කියනවා ඔබ වහන්සේ රාජපක්ෂවරුන්ව ආරක්ෂා කිරීමේ මුවාවෙන් මේ අප්‍රේල් මාසේ වෙච්ච සිදුවීමක් මේ හුවා දක්වලා නැවත කර්ණියට ගෙනල්ලා ටානියාව සිර මෙයා කවුද මේ නතාෂා ඉදුසිරි සිරගත කරන්න උත්සාහ කරයි කියලා කියනවා ඔව් දැන් සිද්ධ වුණා නෑ කියන්නේ අරගල භූමිය තුල අපි නම් පන්සල් හදන්න ගියේ නෑ ඒක මන් දන්න හදපු පන්සල කොහෙද දන්නේ නෑ ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕනේ කොහෙද පන්සලක් හදන්න ගියේ කියන සම්බන්ධව ඒක ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් ඒ වුණාට මම මෙතේදී කියන්න ඕන නතාෂා ඉදිරිසූරිය මේ අප්‍රේල් මාසේ පළවෙනිදාට කලින් ඉඳන් මේ SLV ලෝකේ අවුරුදු ගාණක ඉඳන් මේ ප්ලෑන් එක බෝන් එකේන කල්ලි අවුරුදු ගාණක ඉඳන් ප්ලෑන් කරලා කරන දෙයක් නිසා අරගලේ මුවාවෙන් අරගලේට හානි සිද්ධ වෙනවා ඒ නිසා මම මොකුත් කතා නොකර ඉන්න ඕනේ එහෙම කතාවක් නෑ විදායක ජනාධිපති ධූරේ අහෝසි කරන්න ඕනේ කියලා කියද්දි මං කු විදායක ජනාධිපති ධූරේ අහෝසි කරන්න බෑ ඒකට අපි ඉඩ දෙන්නේ එහෙනම් මැතිවර ක්‍රමයේ ගැනත් කතා කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ සංයුක්තව අදහස් ප්‍රකාශ කර ඒගොල්ලන්ට ඕනේ හිතට ඕනේ ඕනේ දේවල් කියන්න පුළුවන්. නෑ ඔවුන් චෝදනා කරන්නේ අරගලේ ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ ඔබ වහන්සේ මේව කාන්තාව මේ අලින් ප්‍රකාශ කරපු දෙයක් අරගෙන එකපාරටම මේ කර්ණියට ගෙනාවේ මේ වර්තමානයේ තියෙන දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කරන්න. රාජපක්ෂවරු නෙවෙයිනේ සිංහල බෞද්ධ කියලා කියන්නේ ඔක්කොම සිංහල බෞද්ධගම කතා කරන්න අපිටත් අයිතියක් තියෙන. රාජපක්ෂවරු දුර්වල වුණයි කියලා සිංහල බෞද්ධ මතවාදයට පහර ගහනකම් අපිට බලාගෙන ඉන්න බෑ. අනික නතාෂා කියන එක්කෙනා අප්‍රේල් පළවෙනිදාත් මේක කතා කරා. ඒ වගේම තමයි ඊට කලිනුත් කතා කරා. ඊට පස්සෙත් කතා කරා. මේක සන්දර්භයක්. මේක මංජු නිස්සංකගේ ප්‍රොජෙක්ට් එක. ඒකේ ඊයේ බ්‍රූනෝ සාකච්ඡාවේදී කියනවා. අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. ඉතින් අපි කියනවා ඕගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක කරන්න සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන ප්‍රොජෙක්ට් එක අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අරගල කරුවන්ට අරගල කරුව නෙවෙයි මේගොල්ලෝ නඩුවක්වත් නෑනේ. ඔය අරගලේ අරගලේ කියලා කිව්ව නිකන් මයික් එක ඉස්සරහට ලෝහි කෑ ගහලා යන්නේ. ඕගලන්ට අරගල භූමියේ කොච්චර චෝදනා තිබුණාද? උදේට එනවා. ඒ කියන්නේ ගාන්ට මීඩියා ටිකේන වෙලාවට එනවා. ඊට පස්සේ යනවා. ඒක තුල රැඳී හිටපු අය නෙවෙයි ඔය විදර්ශන කණ්ණම් කරලා තරිඳු උඩුවර ගෙදරලා ඔය ලෝ එකෙනෙක් කියලා කියන එක නෑ. නීති අපේ නීතිජවරයා කර උත්තර දෙයි. මොකක්ද එයා කිව්වේ කියන එක සම්බන්ධව. ඒ නිසා මේගොල්ලෝ අරගල කාරයෝ නෙවෙයි අරගලෙන් පිහිට ලබාගෙන NGO සල්ලි සාක්කුවට දාගන්න නඩයක් මේ. දැන් සමහරක් අය කියනවා මේ නතාෂාගේ ප්‍රකාශයත් එක්ක අපේ හිත රිදුන්නේ නැහැ මේ බෞද්ධ ජනතාවගේ සියලු දෙනාගේ හිත රිදෙලා නැහැ කියලා. නමුත් ඒ කියන පිරිසම කියනවා මේ මාධ්‍ය හැමෝමද අපිට ආගමක් නැහැ අපි ආගම් අදහන්නේ නැහැ. තව එක්කෙනෙක් කියනවා අපි මේ රැඩිකල් වෙනසක් කරන්න තමයි මේ අරගලයට ආවේ කියලා. දැන් මේ කරන රැඩිකල් වෙනස මේ ආගම් වලට පහර දීමද මොකක්ද වෙන්නේ? ඔබ පිළිගන්නවානේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හිත රිදුනද නැද්ද කියලා බලාගන්න ඔය මයික් එක කරගෙන එළියට බහලා අහන්න කියන්නේ කො භික්ෂුන් වහන්සේලාගේ මහ ජනතාවගේ මේකට හිතරිදින නැද්ද කියලා. අනික මේගොල්ලෝ निराගමික කියනවා. ඉතින් මේගොල්ලන්ට හිතරිදින විදිහක් නැහැ නේ. මං කොනේ විදර්ශන ගන්නම් කර උමන්දාව පටල ගන්නවා. ඊළාට මහමෙවුනාව පටල ගන්නවා. අර නීතිඥවරිය රාහුල හාමුදුරුව චුල්ලපන්තක මහරහතන් වහන්සේ පටල ගන්නවා. ඉතින් මේගොල්ලෝ බුද්ධ ධර්ම දන්නේ නැහැ නේ. ඉතින් අනික ඒ නීතිඥවරිය කියන බුදුහාමුදුරුව කියලා තියනවලු මේ දොස් කිව්වම ඒව ඇහුන්නේ නැහැ වගේ අමතක කළා දාන්නේ කියලා. කොහෙද දන්නේ එහෙම කියලා තියෙන්නේ? අපි දන්නව බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුන්ට ධර්මයට සංඝයාට අපහාස කරනවා නම් ඒක හේතු රහිතව නම් කරන්නේ ඒක වැරදි කියලා ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒකයි අපි කරන්නේ වැරදි කියලා කියන්නේ. අපි දැක්ක කුද්ගලෙක් දලදා වහන්සේට අපහාස කරාම ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා. ඒ නීතිය ක්‍රියාත්මක වෙච්ච බව ප්‍රකාශ කරමින්ම තව පුද්ගලෙක් මේ චාමර ගුරුගේ කියලා පුද්ගලෙක් නැවත දලදා වහන්සේට අපහාස කරනවා. එතකොට මේ නීතියක් දැනගෙන මේ දඬුවමක් දැනගෙන නැවත නැවත මේ වගේ මේ ස්ටෑන්ඩ් අප් කොමිටි වගේ කොමඩි වගේ ඒ වගේ තැන් වලට ගිහිල්ලා මේ ප්‍රකාශ කරන්නේ මොකද්ද මේගොල්ලන්ගේ බලාපොරොත්තු? ඒ කියන්නේ මේගොල්ලෝ නීතියටත් බය නැහැ කියන්නේ. මේගොල්ලෝ නීතිය පිළිපදින්නේ නැහැ. නීතියට කිසිම බයක් තැති ගැනීමක් නැති මිනිස්සු. ඒ නිසා තමයි මේක සංවිධානාත්මක පහර දෙන්නේ. ඔබ දන්නවා ස්ටෑන්ඩ් අප් කොමිටි වල ඇත්තටම ලංකාවේ පිළිගත්තු ජෝ අබේ වික්‍රම මහත්මයා, ඒ වගේම තමයි ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, ඒ වගේම තමයි අපි ගෞරව කරන ඔය මෑත කාලේ බිහිවුණු ජනප්‍රියයි මේගොල්ලොත් මේ කොමඩි කරනවා. නමුත් මේ විදියට බුදුදහම සංස්කෘතියේ හැල්ලුවට අරගෙන කතා කරන්නේ නැහැ. මේගොල්ලන්ට තියෙන වෙනම න්‍යාය ප්‍රත්‍යක්. ලංකාව අස්ථාවර කරන රාජ්‍ය අස්ථාවර ක්‍රියා ඒ නිසා තමයි අරගලේ
දුණත් ඔය පාර්ශවයන්ට අපි සහය නොදුන්නේ. අපි සහය දුන්නේ නැහැ විදර්ශන ගන්නම් කරලට. අපි සහය දුන්නේ නැහැ තරඳ උඩුවර ගෙදරලට. අපි සහය දුන්නේ නැහැ පෙරටුගාමේ JVP පක්ෂවලට. ඇයි සහය නොදුන්නේ? මේගොල්ලන්ට තිබුණේ රාජ්‍ය අස්ථාවර කරන එකක් මිසක් ප්‍රතිපත්ති ගෙනහැලා අපි කියද්දි සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න ඕන මේ ප්‍රතිපත්ති ගේන්න ඕනි කියලා. ඒවා එක පයින් විසික් කරපු જાතිය. අරගලිය කියලා දැන් කතා කරන පිරිස ඉන්නව නේද? ඒගොල්ලන් හිස්ටරි එක හොඳට අරගෙන බලන්න කොයි පැත්තේද ඉන්නේ කියලා. මේගොල්ලන්ට ඕන අම්මා තාත්තටත් කුණුහරුපෙන් මැල්ලා සෝරි මද. එහෙම සංස්කෘත මං අහන අපි සිංහල බෞද්ධ ඕනි ඒක මම දැක්ක. තව මම ඔබට දෙන්නම් වීඩියෝ පටයක්. ඒකෙදි එක්කෙනෙක් ඇඳුම් ගල ඕන මට පුළුවන් රෙදි නැතුව ඒ කියන්නේ අර යට කලිසම පිටින් වේදිකාවෙන්නේ ඒක තමයි මගේ අභිමානය කියලා. මං අහන්නේ ඔබටත් ඕනි මේ ගොල්ලා කියන එක අහලා ඔබගේ දරුවන්ගේ රෙදි වේදිකාවක ගලව ගන්න. ඒ කියන්නේ රෙඩිකල් වෙනස කියන්නේ ඒක රෙදි ගලව ගන්න එක. මේගොල්ලෝ කියන විදිහට රෙදි නැතුව ඉන්න එක කුණුහරුප කියන එක පුංචිම කාලේ ලිංගිකව හැසිරෙන එක අම්මා තාත්තා ඔක්කොම එක එකට සිගරට් බොන එක ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ විශ්වාස කරන රෙඩිකල් වෙනස. ඒ නිසා තමයි අරගලේදී ඔච්චර ප්‍රශ්න ඇති වුණේ අපිත් එක්ක. අපි වෙනම කඳුරක් උනේ ඒකයි. asianmirror.lk